ඔබතුමියන්ට අධිකරණයට ආවේ? ඔව්, අද මම හිතන්නේ මේ ප්‍රී ට්‍රයල් එකේ මේක තිබුණේ. ඉතින් මේක නඩු විභාගයට ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න අද උසාවිය ආවේ. මං හිතන්නේ මේක ජනවාරි 9 වෙනිදාට දැන් කල් ගියා විභාගයට. මම ඉතින් උසාවිය යනවා මම දන්නේ. නඩු මට නඩු වැටිලා නඩු දාලා බලමු ඉතින් නේද? හැබැයි චෝදනාවක් තියෙනවා දැන් ඔබතුමියට මේ සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මක වෙන නීතිය ඔබතුමියට ක්‍රියාත්මක වුන්නේ නැහැ කියලා. දැන් ගියාණ්ඩුවෙනුත් එහෙමයි. මොකද ඒ? මෙහෙමයි ඉතින් ගියාණ්ඩුවෙන් කියන්නේ මෙහෙ ඇත්තටම මට ගියාණ්ඩුවේ මම ඉතින් හිටපු රාජ්‍ය ඇමතිවරියක් හැටියට ගියාණ්ඩුවත් එක්ක මම වැඩ කරලා පාර්ලිමේන්තුවේ ඉඳලා මේ ආණ්ඩුවත් සමග හිටියට මට ඇත්තටම ආණ්ඩුවෙන් වැඩක් කරගෙන යන්න දුන්නේ නැහැ. ඇත්තම කියන්නේ මට මේ ගිය ආණ්ඩුවෙන් උනත් සහයෝගයක් ලැබුණ නෑ ඇමතිවරියක් හැටියට මගේ රාජකාරිය ඉටු කරන්න. මොකද මට හැමදාම මගේ කකුලෙන් ඇද්දා, හැමදාම මට වෙනස්කම් කළා අමාත්‍යංශය තුළ. ඒ නිලධාරි ඇතුළු මම කියනවා ඒ හිටපු සියලුම දෙනා මට වැඩක් කරන්න දුන්නේ නෑ. මොකද හේතුව මම ඇත්ත කතා කරන, මම කෙලින් කතා කරන කෙනෙක්ින්ද මම වැරදි හොයනවා, මම වැරදි කියනවා ජනතාවගේ. ඇත්තටම මේ ජනතාවට වෙන අසාධාරණ ගැන මම කතා කරනවා. ඒ හින්දා මම හිතන්නේ මට ඒකට කිසිම සහයෝගයක් ලැබුණ නැහැ. මට වැඩ කරගෙන යන්න ඇත්තටම ඉඩ දුන්නේත් නැහැ. ඔව්, ඒකට මේ දැන් මේ ආණ්ඩුව යටතේත් ඔබතුමීට නීති ක්‍රියාත්මක වෙනවද? මෙහෙමයි, දැන් මේ ආණ්ඩුවත් එක්ක මම මගේ කිසිම මේ ඇත්තටම සම්බන්ධතාවයක් දැනට නැහැ. එහෙම කිසිම දෙයක් මම දේශපාලනය තුළ දැන් නියලී කියන්නේ මේ ආණ්ඩුවත් සමග වැඩක් කරන්නේ නැහැ. නමුත් දේශපාලනයෙන් අයින් වුණා කියලා මම කියන්නේ නැහැ. මම දේශපාලනය තුළ ඉදිරියටත් රැඳී ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා. මොකද රටේ ජනතාව වෙනුවෙන් තමයි මම වැඩ කරන්නේ. එහෙම නැතුව අරයට මෙයාට ඒටද බීටද සීටද කියන එක නෙමෙයි, රටේ ජනතාවට. ඉතින් මම හැමදාම රටේ ජනතාවත් මේ රටක් ගොඩ දාන, මේ රට සංවර්ධනය කළා, මේ රටේ ජනතාවට සහන සලසා දෙන්න පුළුවන් නායකයෙක් ඉන්නවද, ඒ නායකයාට මගේ සහයෝගය මම ලබා දෙනවා. ඔය වගේ මේ හිතපු ජනාධිපතිතුමා ඊයේ 3DS මූවි එක බැලුවා. ආවර ඉලක්ක කරලා දේ මූවි එක එතන දාලා තිබුණේ. දන්නේ නැහැ. මමත් 3DS කියන මූවි එක බලලා තියෙනවා. ඒ හින්දි මූවි එකක්. ලස්සන මූවි එකක් ඇත්තටම. ඉතින් 3DS කියන මූවි එක අරගෙන මේකේ මොකක්ද ඒගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ කියන එක ඇත්තටම මම දන්නේ නැහැ. ඒකෙන් මොකක්ද පණිවිඩය දෙන්න හදන කියන එක මට තේරුන්නේ නැහැ. ඒක ඇත්තටම ඉතින් මම දැක්කා හිටපු ජනාධිපතිතුමා ඒක සම්බන්ධයෙන් කතා කරනවා අයියේ මේ 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 නිවුස් වලට පෙන්නුවා. මම ඒකත් බැලුවා. ඉතින් ඇත්තටම තේරෙන්නේ නැහැ මට මොකක්ද මේ 3DS එකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා මේ ජනතාවට ඒත්තු ගන්නන්න මම දන්නේ නැහැ. ඇත්තටම කියන්න ඒකත් මම දන්නේ නැහැ මේ ආණ්ඩුවට පහරක් එල්ල කරන්න හදනවද කියලා. මොකද මම දන්නේ නැහැ මේ සමහර විට මිනිස්සුන්ට හිතෙනවා ඇති දැනට ඇත්තටම කැබිනට් ඇමතිවරු 3 දෙනායි මේ රට දුවන්නේ 3 දෙනෙක් හින්දා මේ සමහර විට මේකද කියන්න මම දන්නේ නැහැ. හැබැයි මෙහෙමයි ඉතින් හොඳකට හෝ නරකට මෙතන රැඳුනේ පාර්ලිමේන්තුව තුල. මම හිතනවා අනුර කුමාර දිසානායක අද ඉන්න ජනාධිපතිතුමාගේ හිටියේ මන්ත්‍රීවරු 3 දෙනායි. එතකොට මේ මන්ත්‍රීවරු 3 දෙනාට තමයි මේක බෙදිලා යන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට වෙනම වෙන ගෙනල්ලා ප්ලෑන් කරන්න බෑනේ මෙතන වෙන කවුරුවත්. ඉතින් මේ 3 දෙනා අතර තමයි මේක අද බෙදිලා ගිහින් තියෙන්නේ. ඊළඟ ජනාධි මේ මේ මහචන්දේ ඇවිල්ලා ඒකෙන් පාර්ලිමේන්තුවක් නැවත ස්ථාපනය කරලා ඊට පස්සේ ඒකෙන් තේරීපත් වෙන අය තමයි තෝරා ගන්න වෙන්නේ ඉදිරියට. මම හිතන්නේ මැති ඇමතිවරුන් හැටියට. නමුත් ඉතින් බැරි වෙලා හරි දෙන්නෙක් හිටියනම් ඒ දෙන්න අතරට බෙදිලියයි මේක. ඉතින් 3 දෙනෙක් ඉන්නා දැන් ඒ 3 දෙනා අතරට බෙදිලා ගිහිලා තියෙනවා මේ රට දුවන මේ සිස්ටම් එක. මම විශ්වාස කරන්නේ මම හිතනවා මම බලාපොරොත්තු වෙනවා මේ මේ යන ක්‍රමය ඒ 3 දෙනා අතර මේක ඝට්ටනයක් වෙන්නේ නැතුව මේ රටේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් මේක ඉදිරියට මෙහෙම කරගෙන යන්න නැවතත් පාර්ලිමේන්තුවක් පිහිටවලා ඊළඟට එන්නේ අගමැති කවුද අපි දන්නේ නැහැ. ඊළඟට පත් වෙන පාර්ලිමේන්තුව කවුද කියලා අපිට හිතන්න බෑ. ඊළඟට එන පක්ෂ විපක්ෂ මොකද්ද කියලා අපිට හිතා ගන්න බෑ දැනට. ඉතින් මම බලාපොරොත්තු වෙනවා රටට හොඳක් වෙන දෙයක් වෙයි කියලා. මගේ එකම බලාපොරොත්තුව.